සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ නම හර්ෂණී බෝගහලන්ද. ඔව් මට අද කතා කරන්න තියෙන මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය අතීතයේ සිට වර්තමානයේ දක්වා විකාශනය. මුලින්ම අපි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපන පද්ධතිය තුළ විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් තමයි තියෙන්නේ. මේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමය හේතු කොට ගනිමින් දරුවන්ගේ විභාග පදනම් කරගෙනමින් ඔවුන්ගේ අධ්‍යාපනයේ කිසියම් මැනීමට ලක්වන අතර මේ මැනීම නිසා දක්ෂ සහ අදක්ෂ ලෙස කාණ්ඩවලට වෙන් වෙලා තියෙනවා. එතකොට මෙහිදී විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන අදක්ෂයි කියන කාණ්ඩයට ඈත් වෙන ළමුන් හුදෙක් ඉගෙනුම් ආබාධයෙන් පෙළෙන, ඒ කියන්නේ විශේෂ අධ්‍යාපනයේ අවශ්‍ය දරුවන් නොවන අතර මේ සඳහා විවිධ සමාජ ආර්ථික ගැටලු කාරණා නිසා අධ්‍යාපනයේ පසුබෑමට ලක් වෙලා ඉන්න දරුවන්ද අයත් වෙනවා. විශේෂයෙන් විවිධ හැකියාවන් වල දක්ෂ දරුවන් සිටියත් ඔවුන් පන්ති කාමරය තුල කිසියම් පසුබෑමකට හා කිසියම් පන්ති කාමරෙන් කොන්නෝ ස්වභාවයකට ලක් වුවත් මොවුන් තුල විවිධ වූ දක්ෂතා වලින් පිරුණු දරුවන් සිටිනවා. ඔව් මට අද කතා කරන්න තියෙන මාතෘකාව ගැන කතා කරොත් මුලින්ම අපි බලමු විශේෂ අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා. කායික, මානසික, චිත්තවේගීය හා සමාජීය ගැටලු නිසා ස්වාධීන ජීවිතයක් ගත කිරීම සඳහා නිපුණතා අත්කර ගැනීමට නොහැකි හා බාධා පැමිණෙන දරුවන් සඳහා විශේෂ ක්‍රමශිල්ප, විශේෂ උපකරණ, විශේෂ පුහුණු ක්‍රියාකාරකම් භාවිතා කරමින් එම දරුවන්ගේ නිපුණතා සාධනය කර ගැනීමට සඳහා සහායවන ක්‍රියාවලියක් කියලා අපිට කියන්න පුළුවන්. මේක අපි සරලව පැහැදිලි කරොත් නිපුණතා අත්කර ගැනීමට නොහැකි දරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙළක්, මෙමගින් නිපුණතා සාධනය කර ගැනීමට සහායවන ක්‍රියාවලියක්. එතකොට අපි බලමු විශේෂ අධ්‍යාපනය සහිත දරුවන් යනු කවුරුන්ද කියලා. 1993 වර්ෂයේ විශේෂ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය මගින් කියලා තියෙනවා සෑම දරුවෙකුටම තම ජීවිතය හැඩගස්වා ගැනීමට නොයෙකුත් උපකාර අවශ්‍යයි. ඇතැම් අයට ලැබිය යුතු උපකාර අඩු හෝ වැඩි විය හැක. මෙසේ වැඩිපුර උපකාර අවශ්‍ය දරුවන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ලෙස හැඳින්විය හැක. එතකොට මේන් අපිට පැහැදිලි වෙන්නේ සාමාන්‍ය දරුවෙකුට අවශ්‍ය උපකාර හා විශේෂ දරුවෙකුට අවශ්‍ය උපකාර අඩු වැඩි විය හැකි බවයි. සාමාන්‍ය දරුවෙකුට ඉක්මනින් තේරුම් ගැනීමට ශක්තිය තිබුණද විශේෂ දරුවෙකු තුළ තේරුම් ගැනීමේ ශක්තිය පහළ මට්ටමක පවතින අතර ඔවුන් සඳහා විවිධ ක්‍රියාකාරකම් මගින් ඔවුන්ගේ නිපුණතා සාධනය කර ගැනීමට විශේෂ වූ ගුරුවරයෙකුගේ විශේෂ උපකාරයන් අවශ්‍ය වෙනවා. එතකොට අපි බලමු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. මේ කොටස් දෙක ලෙස කායික දුබලතා, මානසික දුබලතා, චිත්තවේගීය විවිධතා පිළිබිඹු කරන දරුවන් සහ කාර්ය ඉක්මනින් හා පහසුවෙන් කරන විශිෂ්ටයින් ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට කායික දුබලතා, මානසික දුබලතා, චිත්තවේගීය විවිධතා පිළිබිඹු කරන විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් තවදුරටත් වර්ග කරනවා නම් දෘෂ්ටි ඌනතා ඇති ළමයින්, ශ්‍රවණ ඌනතා ඇති ළමයින්, සෙමෙන් මනස වර්ධනය වන ළමයින්, සෙමෙන් ඉගෙන ගන්නා ළමයින්, භාෂණ දෝෂ ඇති ළමයින්, චිත්තවේගීය ගැටලු ඇති ළමයින්, මනෝ ව්‍යාකූල ළමයින්, චර්යාමය ගැටලු ඇති දරුවන්, කායික දුබලතා ඇති දරුවන් වශයෙන් වර්ග රැසකට අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම කාර්යයේ ඉක්මනින් හා පහසුවෙන් කරන විශිෂ්ටයන් ලෙස සාමාන්‍ය පන්ති කාමරයක් තුළ සාමාන්‍ය අධ්‍යාපනයේ යෙදෙමින් මානසික, කායික, බුද්ධිය හා චිත්තවේගීය වර්ධනය ඇති දරුවන් වශයෙන් අපිට කියන්න පුළුවන්. දැන් අපි ඊළඟට කතා කරමු විශේෂ අධ්‍යාපනයේ ආරම්භය ගැන.
ඔව් ආරම්භය ගැන කතා කරොත් ආබාධිත දරුවන් සඳහා පළමු පාසල 1912 දී ආරම්භ වී ඇති අතර එය බිහිරි හා අන්ධභාවයෙන් පෙළෙන දරුවන් සඳහා පහසුකම් සැපයෙන පාසලක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමය ආබාධ සහිත සිසුන් සඳහා 1972 දී ඒකාබද්ධ වැඩසටහනක්ද ආරම්භ කරලා තියෙනවා. එතකොට 2006 දී ශ්‍රී ලංකාවේ සහායක විශේෂ පාසල පාසල් 25ක් කළමනාකරණ මණ්ඩලය කළමනාකරණ මණ්ඩලයකින් පාලනය කරනු ලැබේ. ඒ කියන්නේ විශේෂ පාසල් 25ක් ශ්‍රී ලංකාවේ කළමනාකරණ මණ්ඩලයකින් 2006 දී පාලනය කරන්න පටන් අරන් තියෙනවා. එතකොට අපි ඊළඟට බලමු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ගේ විශේෂ පාසල් ගැන කතා කරොත් ලෝකයේ සෑම රටකම වගේ ආබාධිත දරුවන් සඳහා ඉගැන්වීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ආබාධිත දරුවන් සඳහාම විශේෂ වූ විශේෂ පාසල් තුළය. මුලදී ළමා නිවාස, අනාථ නිවාස, ආබාධිතයන් සඳහා හෝ නිවාස නමින් ආරම්භ වී රැක බලා ගැනීමට අමතරව අධ්‍යාපන කටයුතුද ඒ ඔස්සේම සුළු වශයෙන් තිබිලා තියෙනවා. 1809 දී ස්වීඩනයේ මුලින්ම විශේෂ පාසලක දරුවන්ට විශේෂ පාසලක් දරුවන්ට ආරම්භ කරලා තියෙනවා. කියුබාවේ 1864 දී වැලන්ටයින් ඌවේ විසින් අබෙල් සහ මරියා නමින් අන්ධ දරුවන් සඳහා පාසලක් මුලින්ම ඇති කරලා තියෙනවා. එතකොට 1912 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්ධ බිහිරි පාසල එංගලන්තේ සෙනා මිසම විසින් දෙහිවලදී ආරම්භ කරලා තියෙනවා. තවදුරටත් කතා කරොත් 1878 ජපානයේ දීද 1946 කෙන්යාවේ දීද ආබාධිතයන් සඳහා විශේෂ අවශ්‍යතා ආයතන වන අන්ධ බිහිරි පාසල් පටන්ගෙන තියෙනවා. මේ පාසල් ගොඩක් ලංකාවේ වගේම ආගමික මිෂනාරි සමාගම් විසින් ආරම්භ කරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ මුලින්ම එංගලන්ත සභාවට අනුබද්ධ මිෂනාරි ආයතනයක් මගින් ඇති වූ අතර පසු කාලීනව බැලුවොත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ප්‍රාදේශීය විවිධ ආගමික සමාගම්, කතෝලික සභාව හා රියන්සි අලගිය වන්න මහතා ප්‍රමුඛ කණ්ඩායම් විවිධ ආබාධිත දරුවන්ට පාසල් ආරම්භ කරලා තියෙනවා. මේ හැමෝගෙම මූලික අරමුණ වෙලා තියෙන්නේ අනාථ ආබාධිත දරුවන්ට පුණ්‍ය කටයුත්තක් වශයෙන් සලකා ආදර කිරීමකි. එතකොට ශ්‍රී ලංකාවේ මේ වගේ පාසල් 28ක් තියෙනවා. වගේම 24ක්ම රජයේ යටතේ ලියාපදිංචි වී රජයේ උපකෘත පෞද්ගලික පාසල් ව්‍යවස්ථාව යටතේ ගුරු වැටුප් වගේම විවිධ ආධාරද ලබා ගන්නවා. මිෂනාරීන් මුලින්ම විශේෂ අධ්‍යාපන පාසල් ආරම්භ කරා වගේම ශ්‍රී ලංකාවේ නම් ප්‍රථම විශේෂ අධ්‍යාපන ආයතනය නැත්නම් පාසල වශයෙන් රත්මලානයේ තියෙන අන්ධ බිහිරි පාසල වශයෙන් වාර්තා වෙනවා. ඒ කියන්නේ අන්ධ බිහිරි පාසල වශයෙන් රත්මලානයේ තියෙන පාසල තමයි ප්‍රථමයෙන් ආරම්භ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ 1962 දී අන්ධ බිහිරි අය 15,000 විතර වාර්තා වෙලා තියෙනවා. එයින් ඉගෙනුම ලබන්නේ 600ක් වගේ අඩු ප්‍රමාණයක් බව අතිගරු අග්‍රාණ්ඩුකාර විලියම් ගුපල්ල මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් අපි ඊළඟට බලමු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සඳහා අධ්‍යාපන ලබා දීමේ වර්තමානය පිළිබඳව. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සඳහා වූ අධ්‍යාපන ක්‍රම දෙකක් පිළිබඳව මම ඊළඟට කතා කරන්නම්. පළවෙනි ක්‍රමය ඒකීකරණ ක්‍රමවේදයයි. ඒ වගේම දෙවැනි ක්‍රමය වෙන්නේ අන්තර්කරණ ක්‍රමවේදයයි. අන්තර්කරණ ක්‍රමවේදය ගැන කතා කරොත් සෑම අධ්‍යාපන සංකල්පයකට අනුව ළමයන් සියලු දෙනාම පාසල්වලට ඇතුල් කොට
අධ්‍යාපනය ලබා දීමට බලාපොරොත්තු වී ඇත. දියුණු වෙමින් පවතින රටවල පමණක් පාසල් වයසේ පාසල් නොයන ළමයින් කෝටි 14ක් විතර ඉන්නවා කියලා යුනිසෙෆ් ආයතනයේ අනතුරු අඟවල තියෙනවා. මේ පාසල් නොන දරුවන් ප්‍රමාණයට ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් විශාල කොටසක් ඉන්නවා. මේ දරුවන්ට සිත සලසන ක්‍රමයක් වශයෙන් තමයි අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය බිහි වෙලා තියෙන්නේ. අන්තර්කරණ අධ්‍යාපනයේ යනු සාමාන්‍ය පාසල් තුළ සාමාන්‍ය පන්ති කාමරයක් තුළ සාමාන්‍ය ළමයින් සමග ආබාධිත දරුවන්ටද ඉගෙනීමට අවස්ථාව සැලසීම වේ. මේ වෙනකම්ම ආබාධිත දරුවන් සාමාන්‍ය ගුරුවරුන්ගෙන් වෙන් වෙලා තමයි විශේෂ පාසල්වල අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ. ඒකීකරණ අධ්‍යාපනය තුළද දරුවන් වෙන් වෙනවා. ළමයින් කොන් නොකිරීමට නව අන්තර්කරණ අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙනවා. දැනට ක්‍රියාත්මක ඒකීකරණ ක්‍රියාවලියට අනුව අධ්‍යාපනයේ පහසුකම් සැලසීමේදී ළමයා මුලින්ම ඇතුල් කරන්නේ විශේෂ අධ්‍යාපන ඒකකයට. එයින් වෙනම ඉගෙන ගන්න ළමයා පසු කාලයක සාමාන්‍ය ළමයන් සමග ක්‍රියා කිරීමට හැකි වූ දියුණු වූ සංවර්ධනය වූ පසු සාමාන්‍ය පන්ති කාමරයකට දරුවා ඇතුල් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දෘෂ්ටි ආබාධිත දරුවන්ට බ්‍රේල් ක්‍රමයෙන් ඉගැන්වීම හා පොහොනෝ සලසන අතර බිහිර ළමයින්ට නම් ශ්‍රවණයට හුරු කිරීම සඳහා කතන පුහුණු කිරීම සඳහා විශේෂ අධ්‍යාපන ඒකකයට වරෙන් වර දරුවාව මාරු කරනවා. මෙහෙම ඇතුළත් කරන්නේ දරුවාගේ ආබාධිත තත්ත්වය අධ්‍යනය කිරීමෙන් පසුව තමයි. පන්ති කාමරයේ අධ්‍යාපනය ලැබිය හැකි තත්ත්වයේ දරුවන් ලෙස ඉතා තද ආබාධ වලින් පෙළෙන උදාහරණයක් විදිහට ගත්තොත් නැගී සිටීමට බැරි, නොයසේ නම් හිස කෙලින් තබා ගැනීමට බැරි ඒ වගේ දරුවන් සාමාන්‍ය පාසලට ඇතුළු කිරීම අන්තර්කරණ අධ්‍යාපනයේ අදහස් කරන්නේ නැහැ. සුළු හෝ මධ්‍යම ප්‍රමාණයෙන් ඉගැන්වීම සඳහා සුදුසු මන්ද මානසික දරුවන් පමණක් සාමාන්‍ය පන්ති කාමරයක් තුළ සාමාන්‍ය ළමුන් සමග අධ්‍යාපනය හැදෑරීමට ඇතුළු කරනවා. ඒ වගේම අපි බලමු ඒකීකරණ අධ්‍යාපනය ගැන කතා කරොත් ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අන්ධ ළමයින් සඳහා පමණක් ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ ඒකීකරණ අධ්‍යාපන ක්‍රමය. ඒකීකරණ අධ්‍යාපන ක්‍රමය යනු අන්ධ බිහිරි මන්ද මානසික හා විකලාංග කොර ආදී සෑම දරුවෙක්ම පාසලේ සාමාන්‍ය සිසුන් සමග ඒකාබද්ධව ඉගෙනීමට සැලැස්වීමයි. පොදු ඉලක්කය වශයෙන් සෑම ආබාධිත දරුවෙකුටම සාමාන්‍ය ළමයාට වගේම උපරිම සමාජීය හා ශාස්ත්‍රීය අත්දැකීම් ලබා දීමයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීමේ බලාපොරොත්තුවෙන් දහස් ගණන් අන්ධ හෝ වෙනත් ආබාධිත දරුවන් සිටිනා. ඒකී අධ්‍යාපන ක්‍රමය තර්කානුකූලවත් අධ්‍යාපනික වශයෙන් යෝග්‍ය වූත් රජයට නඩත්තු කළ හැකි වූ එකකි. ඒකීකරණ අධ්‍යාපනය නිසා ආබාධිත දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි සාමාන්‍ය අධ්‍යාපන ප්‍රවාහයට ප්‍රවිෂ්ට වෙනවා. ඔව්, අද මං හිතනවා ඔයගොල්ලන්ට මම මේ මාතෘකාව ගැන පැහැදිලි කරා. ඒක ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. හැමෝටම ගොඩක් ස්තුතියි අහගෙන හිටියට. බොහොම ස්තුතියි.